විශේෂයෙන්ම ලංකාවේ කාන්තාව දුර්වල නැහැ ශක්තිමත්. අර මගේ මේක අමුතු දෙයක් නෙමෙයි. රැයට රැකලා අලියලෝලා අන්න එහෙම මාර දුකක් විඳලා කරන මිනිස්සුන්ගේ මේ දාඩිය වලටවත් වටිනාකමක් මේ රටේ ලැබෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. හාල් ටිකත් අපි පිට රටින් ගේනවා කියන්නේ සිංහල විදිහට අපි ලැජ්ජ වෙන්න ඕනේ. හිතයි ඔළුවයි වෙනස් කරගත්තොත් රට දියුණු කරන්න රට නැගිට්ටවන්න එච්චර කාලයක් යන්නේ නැහැ. මේ වෙනකොට ලංකාවේ මේ එක එක දේවල් එක එක පැත්තේ සිද්ධ වෙන කාලයක්. කට්ටියක් මේ ලංකාව එලිමහන් කලහගාරයක් කිරීමේ අරමුණින් ලංකාව පුරාම චිත්‍ර අඳිනවා. තවත් කට්ටියක් මේ ලංකාව පුරාම මේ ගස් වවාගෙන ගවාගෙන යනවා. තවත් කට්ටියක් අපි කලින් කතා කරා වගේ මේ ලංකාවේ වටේම පුරන් වෙච්ච කුඹුරු ටිකට පණ දෙනවා. හැබැයි මේ කුඹුරු වලට පණ දෙන කට්ටිය ගැන කතා කරාට මේ හැමතැනම අහන්න ලැබිච්ච මේ කුඹුරු වලට පණ දීපු මේ ගෑනු ළමයෙක් ගැන කවුරුත් කතා කරේ නැහැ. මේ අද අපි ආවේ මේ පුරන් වෙච්ච කුඹුරු වලට පණ දීපු ඒ ගෑනු ළමයා හොයාගෙන. එහෙමත් නැත්නම් අපි කියන විදිහට මේ සකුන්තලා නංගිය හොයාගෙන. අයබන් සකුන්තලා. අයියෝ. මේ හැමදේම කතා කරන්න කලින් අපි මේ ගෙදර විස්තර කතා කරන්න ඕන. මොකද මුල් තැන එතනනේ. චුට්ටක් ඒකන කතා කරමුකෝ. ගෙදර මමයි අම්මයි තාත්තයි කිරි අම්මයි ඉන්නේ. අම්මා රාජ්‍ය සේවකේ. තියෙන සුපුරුදු විදිහට ඉන්නවා. මේ ටික් කරගෙන යනවා. ඔව්. ඇත්තටම මේ පුරන් වෙච්ච කුඹුරකට පණ දීපු සකුන්තලා කියන මේ මාතෘකාව මේ පහුගිය කාලේ චුට්ටක් මේ ජනප්‍රිය වෙච්ච මාතෘකාවක්. අපි මේ කතා කරමුකෝ මොකද්ද මේ ඔයාගේ පුරන් වෙච්ච මේ ගොඩ දාපු කුඹුර අපි අපේ වචනෙන් කියනවනම් මේ පුරන් වෙලා තිවිලා ගොඩ දාපු කුඹුර මේ අක්කර කීපයක කුඹුරක් සකුන්තලා මේ කුඹුරේ තිබ්බ තත්ත්වය මේ දැන් වෙනකොට මේ තියෙන තත්ත්වය ඒ කියන්නේ චුට්ටක් අපි කතා කරමු. ඔව් මේක අක්කර දෙකම ආරං සම්පූර්ණයෙන්ම කැලයක් තිබුණේ තුන්හිරියා කියන බට වර්ගයේ ජපන් ජපර ඉතින් එක එක වල් පැල ඇති පිට්ටනියක් විදිහට තිබුණේ ලියක් දක්වත් හොයාගන්න බැරි තත්ත්වයක. ඉතින් ඊට පස්සේ බැකෝ එක ආධාරයෙන් සම්පූර්ණ වෙලේ නියරවල් දාලා ලිය දිවෙන් කරා. ඊට පස්සේ මහ ට්‍රැක්ටරයක් දාලා තමයි මේ සම්පූර්ණ වල් ගැලෙව්වේ. අපිට තුන් පාරක් විතර හාන්න සිද්ධ වුණා. එහා පැත්තේ ගලක් තියෙනවා. ගල් තලාවට ට්‍රැක්ටරේ දාන්න බැරි හින්දා ඒක සම්පූර්ණයෙන් අතින් කොටලා මේ පස් පෙරලන්න ඕනේ නැත්නම් ආපහු වල් පැලැටෙන හින්දා. ඊට පස්සේ නියරවල් ටික රැහැලා පෝරු ගාලා මඩ කරලා ඔක්කොම කරලා තමයි මේ තත්ත්වයට ගන්න දැහැත් කරේ. ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකට මේ සකුන්තලත් එක්ක මේ කී දෙනෙක් විතර මෙතන වැඩ කරාද? මුලින්ම නම් මම විතරයි. ඒ කියන්නේ උදැල්ල අරගෙන මහ ට්‍රැක්ටරෙත් එක්ක හරියට ඔව් වනාත කැපුවේ මමමයි. ඊට පස්සේ දැඩිගම නාලක සේනාධිර මහත්තයා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මම කුඹුර තනියම කරද්දී එතුමා තමයි ආවේ මෙතෙන්න. ඇවිල්ලා ඊට පස්සේ දැඩිගමින් පිරිසක් ගෙනල්ලා තමයි මම මේක පෝරු ගාගත්තේ. මොකද මං ජීවිතේ කවදාවත් කුඹුර කරලා නැහැ මේ පළවෙනි පාර. ඊටසේ දේශීය සහල් තමයි දැන් අපි වපුල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කලින් අපේ මේ අදාළ පුරන් වෙච්ච කුඹුරු ගැන කතා කරනකොට කතා කරපු නාලක මේ වැඩේටත් උදව් වෙච්ච කෙනෙක්. ඔව් නාලක සේනාධිර මහත්තයත් එක්ක තමයි මේ පුරන් කුඹුරු අස්වද්දම කියන වැඩසටහන ලංකාව පුරාම අපි දියප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ එතකොට සකුන්තලා මේ අක්කර ගානක කුඹුරේ මේ දේශීය සහල් කියලා මොන වර්ගෙද වගා කරලා තියෙන්නේ මේ වෙනකොට? මෙතන තියෙන රංකහවන්. රංකහවන් විතරද මේ සම්පූර්ණ අපසරියම තියෙන්නේ? රංකහවන්. රංකහවන් විතරයි. එතකොට සකුන්තලා අපිට කියන්නකෝ මේ කුඹුර මේ ඔයා කලින් කිව්ව විදිහට මෙච්චර කැලයක් වෙලා තිබ්බ තැනක් මෙහෙම කුඹුරක් කරන්න තරපු මහන්සියේදී මොන වගේ අභියෝග වලටද සකුන්තලාට මුණ දෙන්න සිද්ධ වුණේ? විශේෂමක තමයි මේ ශ්‍රමදායකත්වය නැති එක. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් කල් ගියා. ඉතින් හරි අමාරුයි. එතනදී මට සමහර දෙතුන් දෙනෙක් කියලා නැගගන්න අවශ්‍ය වුණා. දැනටත් එහෙමයි. මේක පුරන් කුඹුරක් නිසා අපි අර කිසිම රසායනික දෙයක් මේකට දාන්නේ නැහැ. ඒ හින්දා වල් පැලැටියක් එනවා වැඩි. ඉතින් එතනදී අපි අහපව් කීප දෙනෙක් ගෙනල්ලා වල් පැලැටි ගලවන්න ඒ වගේම වැස්සෙන් ලොකු හානියක් වුණා කුඹුරට කනාටු ගියා. ඉතින් ඒ වගේ තැන්වල පාළු හිටවන්නත් මේ අහපව් කට්ටිය දාලා ඉතින් කරගන්න සිද්ධ වුණා. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම තනි ඒකකයක් විදිහට ගත්තට පස්සේ නොයෙක් දුෂ්කරතාවලට මුහුණ දීලා කරන්න ඕන වැඩක්ද සකුන්තලා? ඔව් කියන්නේ අර හිත තමයි ඉතින් අර හැම එකම දුෂ්කරයි අමාරුයි කියලා හිතුවොත් එකම තැන අර අභියෝග එන්න එන්න අපි අත්දැකීම් වලින් මේ පිරෙනවා. ඉතින් ඒ හින්දා ඒක මේ මට අභියෝගයක් නෙමෙයි කියන තැනින්දන් තමයි මම මේ වැඩේ කරේ. එතකොට සකුන්තලා මේ කුඹුර විතරද
කරන්න බලාපොරොත්තු වෙනවත් නැත්නම් තව කරනවද එහෙම නැත්නම් තව කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා දැන් මේ මහ කන්නේනේ දැන් යල කන්නේදී මම තව කුඹුරු අක්කර දෙකහමාරක් මේ වපුරනවා ඒ වපුරන අක්කර දෙකහමාරට සහ මේ වපුරපු අක්කර දෙකට සකුඳලා කියන්නේ එක රසායනික පොහොර බිඳුවක්වත් දැම්මේ නැහැ කියලාද එහෙම තත්වයක තමයි තාම ඉන්නේ දැන් මම පළවෙනි වතාවට කුඹුරු කරගෙන ඉඳලා මට නිශ්චිතවම ඔයාලට කියන්න බෑ මම මේකට මුකුත් යොදන්නේ නැහැයි කියලා නැති තැන ඉන්නවා ඉතින් ඉදිරියට මොන වගේ මේකට ලෙඩ රෝග එන්න පුළුවන් මොකද මම දැන් මේකෙන් අස්වැන්න රටට දෙන්න ඕනේනේ පෙන්වන්න ඕනේනේ දැන් ගොඩක් රටේ මිනිස්සු අපි ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නේ වගේ මේ මිනිස්සු අපිට ආදරේ යම් කිසි දෙයක් අපි රට වෙනුවෙන් කරපු නිසා ඉතින් මේක මේකෙන් වී ටික අරගෙන මෙන්න පුරාම් කුඹුරේ වී කියලා මම පෙන්නනකම් මේකේ වගකීම මට තියෙනවා. ඉතින් ඒ වෙලාවට මොන මොන දේවල් දෙයිද කියන්නේ බැරි හින්දා මට ස්ථිර වචනයක් එකට දෙන්න බෑ. මේ කුඹුරෙන් හාල් ආවත් හාල් නාවත් මේ දරපු උත්සාහය ලංකාවේ මිනිස්සු වගේ කරන සකුන්තලා. මොකද මේ ගෑනු ළමයෙක් මේ පුරාම් වෙච්ච කුඹුරක් වගා කරන්න හිතන්නේවත් නැහැ. එහෙම රටක එහෙම වාතාවරණයක හාල් ආවනාව කියලා නෙමෙයි මේ කුඹුර වගා කරපු එක රටට හොඳට මැති සකුන්තලා කියන්නකෝ අපිට මෙන්න මෙහෙම දෙයක් මේ කුඹුර මේ විදිහටම තවත් ලංකාවේ මේ වගේ කුඹුරු කරන ගෑනු ළමයි වගෙන් උදව් ඉල්ලනවා නම් අක්කේ මට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අක්කේ මට කට්ටියත් එක්ක ඕගොල්ලන්ගේ කට්ටිය පුළුවන් උදව්වට එන්න මම මේ කියන්නේ මේ අවට නෙමෙයි මේ ලංකාවේ වටේ ඉන්න ඕනම තැනක එහෙම කතාවක් එහෙම උදව්වක් આવොත් අනිවාර්යෙන්ම මෙතන ඉඳන් උතුර දකුණ එහෙම කිසිම ભેදයක් නැහැ ಜಾති ભેදෙකුත් නැහැ කිව්වොත් ඇත්තනම රට වෙන වෙන දෙයක් කරන්නේ. ඉතින් එතනදී දැන් මම මෙතනදී තනි වුණා මුල් කාලෙදී. දැන් ඒකෙන් මම අද්දකින් ඉගෙන ගත්තා. එහෙනම් ඒ ළමයිට ඒ දේ නොවෙන්න තමයි ඊට පස්සේ අපි වැඩ කරන්නේ. ලංකාව පුරා දැනුවත් 140,000ක් විතර පුරන් කුඹුරු ප්‍රමාණයක් තියෙනවා. මම සේනාධිර මහත්තයත් එතන චමීර කෑගල්ලේ චමීර අයියලා යුරේෂ්ලා අපි කට්ටියම පළවෙනි කණ්ඩායම විදිහට ඉගෙන ගත්තනි සෑහෙන දෙයක්. يعني මුල්ම කාලේ පුරන් කුඹුරු ඉතින් එතකොට අර අපි ගත්ත අධ්‍යක්ෂීම් දැනුමත් එක්ක අපි එකහෙලාම මේ ළමයිට උදව් කරන්න ලැහැත්ති. ඉන්න තැනකට හොයාගෙන ගිහිල්ලා හරි අපිට පුළුවන් දේ උතුර වේවා කොහෙ වුණත් අපිට පුළුවන් දේ අපි උපරිමම එයාට කරලා දෙනවා. ඇත්තටම මේ 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 වෙනකොට මේ සිද්ධ වෙන්නේ වර්තමානයේ රටේ ඇතුලේ සිද්ධ වෙන්න ඕන දෙයක්. සකුන්තලා මේ ඔයගොල්ලෝ කරන් යන මේ ප්‍රොජෙක්ට් එකට මේ වෙනකොට මේක අහන්න ඕන නැති ප්‍රශ්නයක්. ඒ වුණාට මම අහන්න ඕන. මේ වෙනකොට මේ රජයෙන් මොකක් හෝ අනුග්‍රහයක් අඩුම තරමේ මම මේ කියන්නේ හොයලා බැලීමක්වත් කරලා තියෙනවද මුලදි සිද්ධ වුණේ නැතත් මේක සෑහෙන දැන් ජාතික ව්‍යාපෘතියක් විදිහට මේක යනවා අමාත්‍ය මේ චමල් රාජපක්ෂ මහත්තයා දැන් මේකට සම්බන්ධ වෙලා අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහායයක් දැන් අපිට ගොඩක් ලැබිලා තියෙනවා දැන් අපේ දේශපාලන පක්ෂ ભેදයක් අපිට නැහැ අපිට අපේ පක්ෂ රටට දෙයක් කරන්නයි අපිට අවශ්‍ය පක්ෂග්‍රාහී නෑ දේශපාලන කිසිම පක්ෂයකට හැබැයි රජයෙන් අපිට දැන් අනුග්‍රහය දෙමින් පවතිනවා ඒක අපි ගොඩාක් ගරු කරලා අපි ස්තුතිවන්තව බාර ගන්නවා අපිත් ස්තුතිවන්ත වෙනවා මොකද පවතින රජය මොන පක්ෂ වෙන්න පුළුවන් හැබැයි කන හාල් ටික හැම පක්ෂෙම මිනිස්සු කන එකක් ඒ නිසා මේ හාල් ටික වවන ලංකාවේ මිනිස්සුන්ට හැම පක්ෂකින් උදව් කරන්න ඕන සකුතලා මේ අපිට අහන්න ලැබුණා මේ පුරන් කුඹුරු ගැනම විතරක් නෙමෙයි මේ තව එක එක ජාතියේ වැඩ මේ ලංකාව ඇතුලේ මේ වටේ ඇතුලේ මේ ප්‍රදේශය ඇතුලේ ඒවා කරනවා කියලා විශේෂයෙන් මේ එක්තරා ආකාරයක මේ සත්ව රැකවරණ නිවාසයක් එහෙමත් නැත්නම් මේ සත්තුන් විශේෂයෙන්ම සුනකයන් වගේ අපි ගැන චුට්ටක් කතා කරමු සකුන්තලා ඔව් ඒක මගේ ගෙදර දැන්ට ඉන්නවා එහෙම ආබාධිත සුනකයන් පූසන් ගවයෝ ගොඩක් ඉන්නවා බල්ලෝ 40ක් විතර පූසෝ 16ක් ඒ වගේ ප්‍රමාණයක් ඉතින් ඒ ඇත්තනම සමාජයේ කියන්නේ මේ අන්ත අතරණ තත්ත්වෙට වැටිච්ච සත්තු වාහනයකින් හැප්පිලා කොන්ද කැඩිලා යන එනමක් නැතුව එයාගේ වැඩවත් එයාට කරගන්න බැරි අන්න එහෙම තත්ත්වයක් ගොඩක් ඉන්නවා ඉතින් මම පුරුද්දක් විදිහට පුංචි කාලේ ඉඳන්ම සත්තුන්ට ආදරේ මම ඉතින් එයාලව අරගෙන ගිහලා මට පුළුවන් රැකවරණ එයාලට දීලා එයාලගේ ජීවිත සුවපත් කරන්න අපකප වෙලා ඉන්නවා අරමුණ හොඳයි නං කවදාවත් යන ගමන වර්ධින්නේ නැහැ. සකුන්තලා මේ හැම දෙයකටම අපිට සුබ පැතුම්. ඒකම මේ ඔය කරන සුබ සාධක වැඩ. මේ අපිට අස්පනා අපිට පේන්න තියෙන මේ කුඹුරු වැඩ. තව කරන්න බලාපොරොත්තු වෙන කුඹුරු වැඩ. මේ දේවල් නිකන් කෙරෙන්නේවත් ඉබේ පහළ වෙන්නේවත් නැහැ. මේ දේවල් වලට වියදම් කරන්න යම් කිසි ආකාරයක මුදලක් ඕන. සකුන්තලා මේ මුදල් ගෙදරින්ද ලැබෙන්නේ නැත්තම් ඔයා හම්බ කරපුවද එහෙම නැත්තම් කොහොමද මේ දේවල් වලට මුදල් ආයකතු කරගන්නේ මගේ සත්තුන්ගේ පැත්තෙන් බැලුවොත් ඒකේ වීදම දරන්නේ අපේ අම්මා
අම්මට අම්මෙන පඩියෙන් තමයි මේ ඔක්කොම කරන්නේ. මගේ හිතවත් යාළුවෝ ඉන්නවා. අද මට සත්තුන්ට හාල් නැහැ කියලා කෝල් එකක් දුන්නොත් ඒක වේලකට හරි මේ මිනිස්සු උදව් කරනවා. කියන්නේ ඊටාම සීමිත ප්‍රමාණයක්. කිව්වොත් මගේ සත්තුන්ට අද බෙහෙට්ටිය කරන්න මට උදව් කරන්න කියලා. මහා ලොකු උදව් නැති වුණත් මේ මිනිස්සුන්ට පුළුවන් විදිහට උදව් කරනවා. 10 දිනක් විතර. ඒක මම මේ වෙලාවත් ගොඩක් සිහිපත් කරන. ඇත්තටම අමාරුවෙන් කරන්නේ. මට මාසෙට යනවා හල් කිලෝ 240. සත්තුන්ට විතර. ඉතින් අම්මා තමයි ලොකුම බර අදින්නේ. අම්මාගේ පඩියෙන් තමයි යාගේ දෙයක්වත් කරගන්න නැතුව මේ අහිංසක ජීවිත සුවපත් කරන්න මේ උදව් කරන්නේ. අද සකුන්තලාව හම්බු වෙන්න එනකොටම අපිට කිව්වේ අනේ අයියේ ටිකක් වේල පහ එන්න. අද චෛත්‍යයක් හදන්න වැඩකට යන්න තියෙනවා කියලා. හංගි. මේ මොකද්ද මේ චෛත්‍යයක් හදන වැඩේ? සමහරක් වෙලාවට මේ කුඹුරු වැඩ, මේ අසරණ සත්තු වෙනුවෙන් කරන වැඩ, ඒත් එක්කම බලනකොට මේ ආගමික වැඩත් සිද්ධ වෙනවද? ඔව්. විශේෂයෙන්ම මම මූලිකත්වයේ වැඩිපුරම දෙන්නේ සතාසිපුව ගහකොළටත්, මගේ රට ඒ වගේම මේ මගේ ආගම බුද්ධාගම. ඉතින් මේ ඒකේදී මම කියවන්නේ මුලින්දී දුෂ්කර පන්සල් එක්ක මගේ ලොකු ගනුදෙනුවක් තියෙනවා කියලා. ඉතින් අනුරාධපුරේ මම මල්විල රජ මහ විහාරයට ධාතු මන්දිරයක් සකසලා දෙනවා. මගේ වියදමනේ ඇතර මම කෝටිපතියෙක් නෙමෙයි. හැබැයි මට ශක්තිය තියෙනවා. මේ ඉතින් මෙතනදී මට ඒ ගමේ මිනිස්සු ඇත්තටම මේ මාර සහයෝගයක් දුන්නේ. එක බාස් කෙනෙක්වත් සල්ලි ගත්තේ නැහැ. ඉතින් හාමුදුරුවෝ වට්ටක්ක දම්වල කාලා තමයි අපි ওই ධාතු මන්දිරේ හැදුවේ. 104ක ධාතු මන්දිරයක්. අන්තිමට වෙසක් මේ ගිය වෙසක් එකට මම ඒ ගමේ මිනිස්සුන්ට ඒක වැඳ පුදා ගන්න බාර දුන්නා. දැන් නැහැත්ති වෙන්නේ ඒ වගේම දුෂ්කර පැත්තක තලාව පන්සලක චෛත්‍යයක් හදන්න. මූලික කටයුතුවත් තව ආරම්භ කළා නැහැ. දැන් මම අද තලාවට යනවා. එහෙදි මේ සිංහල පවුල් ගොඩක් ජීවත් වෙන්නේ. මේක මේ ජාතිවාදයට යන්නේ එපා. සිංහල පවුල් කියන්නේ දැන් පන්සලත් එක්ක ලැබි සිංහලයනේ. සිංහලය විතරනේ ඉතින් පන්සලට අඳින්න එන්නේ. එන්නේ. ඉතින් ඒ පන්සලේ චෛත්‍යයක අඩුපාඩුවක් තියෙනවා. මෙතනදී මම හාමුදුරන්ට කතා කරලා කිව්වේ හරි වෙහෙර හදන්න මම බාර ගන්න මම එක මොන ක්‍රමෙන් හරි හදලා දෙනවයි කියලා. ඉතින් දැන්ටත් මට කීප දෙනෙම කතා කරලා කිව්වේ නංගිය කරමු අපි ඉන්නොයි කියලා. ඉතින් ගමේ ඒ ගමේ අයිනොත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. අද ගිහිල්ලා ඒ ප්ලෑන් බජට් ඔක්කොම අරගෙන මම බලලා ඇස්තිමේන්තු කරන්න ඕනේ. ඉතින් ලොකු වියදමක් යන වැඩක්. හාමුදුරුවොත් එක්ක කතා කරන්න ඕනේ. හාමුදුරුවන්ගේ අවශ්‍යතාවය මොකද්ද කියලා බලන්න ඕනේ. අද ගිහිල්ලා චෛත්‍ය හදන ප්‍රදේශය පිරිසිදු කරන්න ඒ වැඩ ටික තමයි අද කරන්න හිතන්නේ. ඒ වගේම පොතුවිල් මුහුදු මහ විහාරේ දැන් අර කතාව යනවනේ නේද ඔය මේ ප්‍රශ්න ගැන. ඉතින් මුහුදු මහ විහාරටත් මම යම් මට පුළුවන් දේවල් මං කරලා තියෙනවා. හාමුදුරුව ගොඩාක් හොඳයි. හාමුදුරන්ට ඇත්තටම අවස්ථාවයක් තියෙනවා මුහුදු මහ විහාරය රැකගන්න. මේක සිංහල මිනිසුන්ට අනාගතේ එන දරුවන්ට මෙහෙම පොතුවිල් වල මෙහෙම තැනක් තිබ්බයි කියලා අර ඒ වගේ ලොකු හැඟීමකින් ඒ හාමුදුරුවොත් වැඩ කරනවා. ඇත්තටම ඒ වගේ මේ හාමුදුරුවන්ගේ උපදෙස් අපිට ගොඩක් වටිනවා. අපි මේ වගේ වැඩකට යන්නේ මේ වගේ තැනකට යන්නේ අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ හැමතිස්සම පිටිපස්සෙන් අපිට ඉඳගෙන අවවාද අනුශාසනා දෙනවා. ඉතින් මේ වෙලාවේ සියලුම හාමුදුරුවරුත් ඒ කියන්නේ මාත් එක්ක මේ වෙනකම් වැඩ කරලා තියෙන අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාත් ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. පුළුවන් නම් කතා කරලා මේ දේවල් වලට උදව්වක් කරන්න. මේක යුතුයකමක්. රට වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම යුතුයකම විදිහට ඕගොල්ලන්ට සෑහීමටපත් වෙන්න පුළුවන් නම් මේ වගේ වැඩවලට කතා කරලා උදව් වෙන්න. සකුන්තලා අපිට ඔයා කැමති නම් දුරකථන අංකේ පොඩ්ඩක් අපි කියමුද? මොකද මේ බලන් ඉන්න බලන මිනිස්සුන්ට සමහරක් වෙලාවට 100ට එක්කෙනෙක්ට හරි හිතෙන්න පුළුවන් මොකක් හරි උදව්වක් කරන්න. අපි චුට්ටක් ඒ ගැන පොඩ්ඩක් කියලා සම්බන්ධ කරගන්න පුළුවන් තැනක් සහ සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් පොඩ්ඩක් කියමු සකුන්තල. මේ දවස්වල අර ආගමික කටයුතුත් කරන ඉඳ චුට්ටක් අර විවේකේ අඩුයි. මගේ දුරකථන අංකයට ඇමතුමක් දීලා මාව හම්බෙන්න පුළුවන්. අපිට පොඩ්ඩක් කියමුකෝ අපි දුරකථන අංකය. 076 86 84 029 076 86 84 029 පුළුවන් නම් කතා කරන්න. මේ දේවල් කරන එක රටක් විදිහට වටිනවා. රටක් විදිහට මිනිස්සුන්ට වටිනවා. සකුන්තල ඇත්තටම ආඩම්බරයි. මොකද කොල්ලෝ විතරක් කරන දේවල් මේ කෙල්ලෝ කරනකොට ඒක පොඩ්ඩක් වෙනසක් තියෙනවා. ඔව් විශේෂයෙන්ම ලංකාවේ කාන්තාව දුර්වල නැහැ ශක්තිමත්. මොකද මේ මම ගොඩක් දුෂ්කර පන්සල් එක ගනුදෙනු කරනවා. අනුරාධපුරේ පැත්තට ගියාම එතන කාන්තාව තමයි බයික් වල නැගලා උදුළු අරගෙන ගිහිල්ලා වෙල කොටන්නේ. අර මගේ මේක අමුතු දෙයක් නෙමෙයි. ඉතින් අන්න ඒ තැන් වලට යන්නේ මිනිස්සුන් බලන්න දැන් එප්පාල ගත්තොත් ගස් ලැබුව ගාව කරන්නේ. ඉතාම අඩුම මුදලට තමයි මිනිස්සුන් ඒවා ගන්නෙ. ඉතින්
රෑට පැල් රැකලා අලියලෝලා අන්න එහෙම මාර දුකක් විඳලා කරන මිනිස්සුන්ගේ මේ දාඩිය වලටවත් වටිනාකමක් මේ රටේ ලැබෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මේ දේශපාලන කතාවක් නෙමෙයි. දැන් අන්න ඒ වගේ මිනිස්සු නගා සිට වෙලා මේ දෙයක් කරන්න පුළුවන් නම් ඇත්තනම් අපි පිටරටට ගැති වෙන්න ඕනේ නැහැ. හාල් ටිකත් අපි පිටරටින් ගේනවා කියන්නේ සිංහල විදියට අපි ලැජ්ජ වෙන්න ඕනේ. මේක අතීතයේ ධාන්‍යාගාරයනේ. ඉතින් ඇයි දැන් අපි පිටරටට අතපාන තත්ත්වයටලා තියෙන්නේ? මිනිසුන්ගේ මේ ආකල්ප වෙනස් කරන්න ඕනේ. හිතයි ඔළුවයි වෙනස් කරගත්තොත් රට දියුණු කරන්න රට නැගිටවන්න එච්චර කාලයක් යන්නේ නැහැ. මෙහෙම හිතන අය ගොඩක් ඕනේ නැහැ. මෙහෙම හිතන අය පොඩ්ඩක් හිටියොත් අපිට පුළුවන් රට වෙනස් කරන්න පුළුවන් පාර යන්න. මං කලින් කිව්වාගේ සකුන්තලා මේ දේවල් වල වෙනසක් අපි දකිනවා. ඒකයි අපි හොයාගෙන ආවේ. මේ වෙනස අපිට රටට පෙන්වන්න ඕන වුණා. ඇත්තටම මේ ඕගොල්ලෝ කරන දේවල් හැම තිස්සෙම මං අහන්නේ කොයි යම් මොහතක හෝ හිතින් වැටුන් නැද්ද මට මේවා කරගන්න බැරි වෙයි කියලා. නෑ නැහැ කිව්වොත් ඉතින් බොරු. මොකද මහත් ප්‍රත්‍යජන මනුස්සයෙක් නේ. ඉතින් මෙහෙම වුණාම වෙලාවට දෙන ඇයි මෙහෙම උනේ කියලා ඊට පස්සේ ආයෙ හිතනවා කමක් නෑ. ඉතින් මනුස්සෙන්ටනේ ඔක්කොම වෙන්නේ. ඉතින් අර වෙන්න මම නැගිටිනවා කියන තැන ඉඳගෙන තමයි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ. ඔන්න හොඳම විස්තරේ නාලක අයියා දන්නවා. අපි නාලකත් එක්කත් මේ ගැන කතා කරා. නාලක තමයි අපිට සම්පූර්ණයෙන් මුල් අවස්ථාවේදී පළවෙනි අවස්ථාවේදී මුලින්ම කිව්වේ සකුන්තලා නංගි ගැන. අපි ඊට පස්සේ තමයි මේ පස්සෙන් එළවගෙන මැවිල්ල අල්ලගත්තේ. ඇත්තටම සකුන්තලා අපිට ආඩම්බරයි. අපිට ඒ වගේම අපේ මුළු රට වෙනුවෙන්ම ඔයාලට ස්තුතිවන්තවත් වෙනවා. මොකද මේ දේවල් රටට ඕන. අපි හැමතිස්සෙම මේ දේවල් පස්සේ ඕගොල්ලොත් එක්ක ඉන්නේ මේ දේවල් පෙන්වන තරමට ලංකාවේ මිනිස්සු මේ දේවල් වලට ඇදිලෙන නිසා. මේක අපේ යුතුකම. තංගි බොහොම ආඩම්බරයි සහ බොහොම ස්තුතියි. මේ දේවල් දිගටම කරන් යන්න කියලා අපි දිගටම සුපතනවා. එහෙනම් ගිහින් එන්න.